අයිබෝවන් යාළුවනේ අප්ඩේට් පොඩ්ඩයි YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ කතා කරන්න යන වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද අපේ WhatsApp app එකේ අපිට අවශ්‍ය කරන messages delete වුනොත් නැවතත් ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද delete වුණු WhatsApp message recovery කරන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන වතාවමත් මගේ update පොඩ්ඩක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ update පොඩ්ඩක් YouTube channel එක subscribe කරන්න. මගේ අලුත්ම වීඩියෝ notification එකක් මාගෙන් ඔයා ගාවට ගෙන්වා ගැනීමට කැමති නම් යට තියෙන සීනුව බොත්තම ඔබන්න. අපි යමු වීඩියෝ එකට. මගේ WhatsApp app එක open කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති my කියලා chat එකක් තියෙනවා මෙතන. ඉතින් ඒ තියෙන්නේ මගේ අනිත් mobile එකේ WhatsApp account එකකින් මේකට එවපු messages කිහිපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ messages කිහිපය මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් back කරගන්නම්. අපි මුලින්ම මේ සඳහා අත්‍යවශ්‍ය දෙයක් කරන්න ඕන. ඒ තමයි අපේ මේ WhatsApp account එකේ තියෙන සියලුම messages ටික අපේ Gmail account එකට backup වෙන විදියට නිර්මාණය කරලා තියන්න ඕනේ. ඒකට අපි කරන්න ඕන මුලින්ම මේ ඔයාලට පේනවා ඇති මෙතන 33ක් තියෙනවා. මේ dot 3 උට ගියාම ඔයාලට එනවා මේ වගේ option කිහිපයක්. ඔයා යන්න මෙතනින් settings කියන option එකට. මේ option එකට ගියාම ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයා යන්න මෙතනින් chats වලට. ඉතින් මේ chat වලට ගියාම ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් chat backup කියලා. ඉතින් මේ chat backup කියන option එක ඇතුළට ගියාම ඔයාලට මේ වගේ display කරාවි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන පේනවා ඇති ඔයාට තියෙනවා backup to Google Drive කියලා. ඉතින් මේ backup to Google Drive කියනකොට ටච් කරාම ඔයාට මේ වගේ ඔප්ෂන් කිහිපයක් එනවා. ඉතින් මෙතනින් අහන්නේ ඔයාගේ මේ WhatsApp app එකේ ඔයා chat කරන සියලුම chat එක මේ Google Drive එකට backup වෙන්න ඕන කොහොමද කියලා. ඔයාට පේනවා මෙතන තියෙනවා ඔයාට පුළුවන් මාසපතා ඔයාගේ මේ WhatsApp chat backup වෙන විදිහට නිර්මාණය කරන. එහෙම නැත්නම් සතිපතා පුළුවන්. එහෙම නැත්නම් ඩේලි පුළුවන්. ඒ කියන්නේ ඔයාට පුළුවන් දිනපතාම ඔයාගේ WhatsApp messages මේ Google Drive එකට backup වෙන විදිහට නිර්මාණය කරගන්න. ඔයා මෙතනින් මේ ඩේලි කියන උඩ ටච් කරලා තියන්න. ඊට පස්සේ ඔයාට පේනවා මෙතන යටින් තියෙනවා account කියලා. ඊට පස්සේ මේක උඩ ටච් කරලා ඔයාට පුළුවන් ඔයාගේ Gmail account එක මෙතනට add කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා backup ඕවා කියලා. ඉතින් මේක උඩ ටච් කරාම ඔයාලට පේනවා මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. ඉතින් මෙතන උඩ ඔප්ෂන් එක ටික් එක දාලා තිබ්බොත් මේ ඔයාගේ WhatsApp chat සියලුම දේ backup වෙන්නේ Wi-Fi ඔයාගේ device එකට connect වුණොත් පමණයි. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ යට තියෙන ඔප්ෂන් එකට ටික් එක දැම්මොත් ඔයාගේ device එකෙන් data හෝ Wi-Fi මේ දෙකෙන් මොකක් හරි on වෙලා තිබ්බොත් එම WhatsApp messages සියල්ලම Google Drive එකට backup වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාට වීඩියෝ පවා බෑකප් වීමට අවශ්‍ය නම් මෙතනට ටික් එක ඔන් කරලා තියන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාට මේ messages ඔයාගේ delete වෙන හැම messages එකක්ම මේ විදියට ලබා ගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ඔයා මෙන්න මේ දේ කරලා තිබිය යුතුය. ඊට පස්සේ මම යන්නම් කොහොමද අපේ අතින් delete වුණු message නැවත ලබා ගන්න කියලා කියන්න. ඉතින් මම මෙතනින් මේ ඔයාට පේනවා ඇති මේ my කියන chat එකක් තියෙනවා. ඉතින් මම මේ chat එක මුලින්ම delete කරගෙන පෙන්වන්නම්. ඉතින් chat එක delete වුණා. ඔයාට පේන ඇති කිසිම දෙයක් නැහැ. ඉතින් මම මෙතනින් back කරගන්නම්. back කරගත්තන් අපිට කරන්න තියෙන්නේ ඔයාට පේනවා මෙතන තියෙනවා setting එක. ඉතින් මේ setting එකට ගිහිල්ලා app manager කියන එක හොයාගන්න. මේ තියෙන්නේ apps කියලා මගේ app manager එක. ඉතින් මේක ඇතුළට ගිහිල්ලා ඔයා WhatsApp app එක හොයාගන්න. WhatsApp app එක ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ device එකේ තියෙනවා. ඉතින් මේ app එක ඇතුළට ගිහිල්ලා ඔයාට පේනවා ඇති storage කියලා. ඉතින් මේක ඇතුළට ගිහිල්ලා ඔයා මෙතනින් clear data කියන එක උඩ ටච් කරන්න. clear data උඩ ටච් කරාම මෙතන එනවා delete සහ cancel කියලා message එකක්. ඔයා මෙතනින් මේ delete කියන message එක උඩ ටච් කරන්න. ටච් කරාම ඔයාගේ මේ device එකට නිර්මාණය කරලා තිබ්බ WhatsApp account එක ඉවත් වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මගේ එම device එකේ තියෙන WhatsApp account එක ඉවත් වෙලා තියෙනවා.
ඊට පස්සේ අපිට තියෙනවා පුංචි ෆයිල් එකක් වෙනස් කරගන්න. ඉතින් ඔයාට ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ ඩිවයිස් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ගිහිල්ලා ඔයාගේ ෆයිල්ස් වලට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් ඉන්ටර්නල් ස්ටෝරේජ් කියලා තියෙනවා. ඉතින් මේ ඉන්ටර්නල් ස්ටෝරේජ් වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ WhatsApp ඇප් එකට නිර්මාණය වෙච්ච වෙනම ෆයිල් එකක් තියෙනවා. ඉතින් ඔයා යන්න මේ ෆයිල් එක ඇතුළට. ෆයිල් එක ඇතුළට ගියාම ඔයාට පේනවා ඇති තවත් ෆයිල් වර්ග කිහිපයක් තියෙනවා. අපි මෙතනින් තෝරගන්න ඕන ඩේටාබේස් කියන මේ ෆයිල් එක. ඉතින් මේ ෆයිල් එකට ගියාම ඔයාට පේනවා ඇති මෙතන තියෙනවා මෙතන යට තියෙනවා මැසේජ් ස්ටෝරේජ් කියලා. ඉතින් ඔයා මේක උඩ ටච් කරගෙන ඉඳලා ඔයා මෙතනින් මේ ඩොට් තුන උඩ ටච් කරලා මෙතනින් ඔයා මේක රීනේම් කරගන්න. ඉතින් අපිට කරන් තියෙන්නේ මේ මුලට බැකප් කියන වචනේ එකතු කරන එක විතරයි. අනිවාර්යෙන් බැකප් කියන වචනය මෙතනට ඇඩ් කරද්දී ඔයා මතක තියාගන්න මෙතනට ඇඩ් කරන්න ඕන සිම්පල් වලින්. ඉතින් බැකප් කියලා ටයිප් කරලා මෙතන ඔයා ස්පේස් එකක් තියන්න එපා. ස්පේස් එකක් තියන්නේ නැතුව මේ විදියට ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ මෙතන රීනේම් කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි ඉවත් කරගත්තු WhatsApp account එක යලිත් ක්‍රියේට් කරගන්න එක. ඉතින් මම මේ විදියට WhatsApp account එක නැවත ක්‍රියේට් කරගන්නම්. ඉතින් අපේ WhatsApp account එක ෆෝන් නම්බර් එක දීලා ඉස්සරහට ගියාම WhatsApp account එක create වෙනවා. create වුණාම ඔයාට මේ වගේ message කීපයක් එනවා allow කරන්න. ඒ දේවල් දීලා ඔයා ඉස්සරහට යන්න. ඉස්සරහට ගියාම ඔයාට message එකක් එනවා restore කියලා. ඉතින් ඔයා මේක උඩ touch කරනවාට පේනවා මෙතන කොළපාට කොටුවක තියෙනවා. මේක උඩ touch කරන්න. touch කරාම ඔයාට පේනවා ඇති මේ වගේ backup වෙනවා. ඊට පස්සේ මෙතනින් නෙස්ට් කරන්න. නෙස්ට් කරාම ඔයාට මෙතන ඊට පස්සේ ඔයාගේ WhatsApp account එකට name එකක් දෙන්න එනවා. ඒ විදිහට name එකක් දීලා ඔයාට අවශ්‍ය කරන name එක දීලා මෙතනින් නෙස්ට් කරන්න. නෙස්ට් කරාම මේ වගේ message එකක් එවි. මෙතනින් අහන්නේ ඔයාට මේ messages backup වෙන්න කොහොමද? මෙතනින් අහන්නේ ඔයාගේ WhatsApp messages කොහොමද Google Drive එකට බෑකප් වෙන්න ඕනේ කියලා ඔයාට නිර්මාණය කරගන්න තමයි මෙතනට මැසේජ් එක එන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයා ඩන් කරන්න. ඩන් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මම WhatsApp app එකෙන් delete කරපු messages ටික නැවත ඒ විදියටම ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ විදියට තමයි WhatsApp app එකේ අපිට අවශ්‍ය කරන messages delete වුණොත් නැවත ලබා ගන්නෙ. මේ විදියට ඔයාට අවශ්‍ය කරන සමහර messages එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමා මම මුලින්ම කිව්වේ ඔයාගේ WhatsApp app එකේ ඔයාගේ Google Drive එකට එම messages ටික backup වෙන විදියට ඔයාගේ account එක නිර්මාණය කරගත යුතුයි කියලා. එහෙම backup වුණොත් තමයි අපිට මේ විදියට 100%ක්ම සාර්ථකව ඔයාගේ messages ටික නැවත ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ messages මේ විදියට delete වුණා නම් ඔයාටත් පුළුවන් මේ විදියට try කරලා බලන්න ඔයාට අවශ්‍ය කරන messages නැවත ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අද මම මේ ගෙනාවු වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වගේම වීඩියෝ ඔයා නරඹන්න කැමති නම් ඔයාට පුළුවන් මගේ update පොඩ්ඩක් YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම තමා අද මම මේ ගෙනාවු වීඩියෝ එකට ඔයා කැමති නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක වටී කියලා හිතනවා ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අද මම මේ ගෙනාවු වීඩියෝ එකේ අඩුපාඩු මොනවද, ඔයාට ඉස්සරහට ගේන්න ඕන මොන වගේ වීඩියෝද කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට යටින් comment කරන්න මතක කරන්නත් එපා. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔබ හමුවට එන්න ඔබට සුබ දවසක්.